කොයි වෙලාවේ මේ හිතේ පහළ වෙනවාද කියනෙක් ගැන අපිට නිශ්චිතව කියන්න බෑ සමහල්ට උදේ පහළවෙන්න පුළුවන්. සමලාට පින්ඩපාත යනකට පහලොවෙන්න පුුවන්. සමහල්ලාවට වෙන වැඩක නිරතවෙනකට පහුවෙන්න පුුවන්. ඇති මේගේ විධ තැන්වලද මේ පහළවෙන්න පුළුවන්. එබන අපි නිරන්තර හිතගැන අවදහනයකින් ඉන්න පටන්ගන්න වශ්‍යය. විශේෂෙන්ම චිත්තාවන පසනාවක නිරතවෙනකොට ආයිත් මේ වෙන්කර ගත්ත කාල පරිච්චේදයකදී පමණක්. දිහා බලාගෙන ඉන්නවා කියලා කතාවක් නෑ උදේ නැගිට්ට මොහොතේ ප පටන් රාත්‍රී ඉන්දට යනකම්ම හිතගන අධාන ඉන්න අවශ්‍යය එතිරින් අදහස් වන්නේ අනිත්වැට මොක්ත්නොක හිත දිහා ලග ඉන්නවා කියලා මෙතරින් අදහස් වන්නේ අනිත්වැට කරද්දි හිත දිහා බලග දීමක් මේක ලස්සන උපමාවකින් කියේනවනම් දැ අපි දන්නවා අම්ම කෙනෙක් පුංචි දරුවෙක්ව හදනකොට අපි මේ දරවා දැ දැන්තමයි මේ පොන්්ඩක් ඇවිදින්න පටන්ගත තමයි පොඩ්ඩ දන්න පටන් ගත්තේ මෙතෙක් අම්මගේ ඇකේ තමයි හිට දැං උුණු මේ දරුව පොඩ්ඩක් ඇවිදිෙනවා දුවල පයිනවා හැබැයිතිං ැ අම්ම ඉන්න හරියේ තමයි දරුවව තියාගෙනඉන්නේ සමහලාට පින්තුන් දන්නවා අම්මල දන්නවා දොරට යම්සිලීයක් එහෙම ගහලා හිරකල්ලා දරුවට දොරං එලියට යන්න බැරිවෙන්න සලස්සල තියෙනවා හැබයිඒ ඉන්න අම්ම ඉන්න ප්‍රදේශයාට හැසිරෙන් අවස්ථාවදී ලාතියෙන හැබැයින් අම්ම නික ඉන්න අම දරුවා දිහම් බලන් ඉන්නහ. මිගෙදර තව දහසක් වැඩතය නවා. අම ඒ වැඩවලත් නිරතයවා. උයෙන් පිවුම් වෙන්න පුළුවන් ්‍රෙදි හෝදනයක වෙන්න පුුවන් නාන ප්‍රකාර වැඩවලත් නිරත වෙන ගමන් දරුවා ගැෙනත් අවදහනින් ඉන්න. අන්නේ වගේ තමයි. අපි තත් යෝගාවචලින් වශයෙන් අනිකුත් වැඩවල නිරත වෙන්න අතරෙද්දී. අපේ හිත කොහොමත ප්‍රතික්‍රාදක්වන්නේ. අපේ හිතේ පහලවෙන්න සිතුවිරි මොන වගේද. ම ඒත්ඒ කතගරද් හිතේ දේශයක් කට ගන්නවාද. නොරුස්නාාගතියක් පහළ වෙනවාද. ඒමත් නැත්නං අනවශ්‍ය ඇල්මක් පහළ වෙනවාද. කියලා අපිට හැඟෙන් නෝනේ වෙලාවෙද. දැනෙන් නෝනේ වෙලාවෙදිී. එහම ඇල්මක් පහල නොනං එක තේරෙන් ඕනි. නොරුස්්නාගතියක් පහලනොන එක තේරෙන් ඕනි ඊ රෂාව පලනොනං එක තේරෙන්න්න ඕන. අන්නේ වගේ අපි විවිධ කටයුතුල නිර්ථ වෙන කොටත් අපට හිතදිහා බලාගෙන ඉන්න පුළුවන්නන් ඒ ගැන දැනෙනවනං. අපිට එෙනම් මෙන්න මේ චේතෝ කීලවලින් අප හිත නිදහස් කරගන්න පුළුවන්. දැ අපි ඊළඟ ගාතා යුගලයට පිවිසු ොත් ඒකද එන්නේ තවත් පැත්තක්. දැන් මේ ධනය ගෝපාලතුමා දැන් තවත් විදිහයට විතර කරනවා අන්දක මකසා අනවිද්ජරේ කච්චේ රෝල්හතිනේ චරන්ති ගාාවෝ. ටිම්පි සහෙයුම් මාගතං ් පත්තේසි පවස්ස දේව මේ ඇතර මේ ගාතාවන් බොහොම ඒ සුත්ත නිපාතය එන ගාථාවල තියනවා ඉපැරණි ගතියක් එ මුල් බුදුසමය නිරූපණය කරන එක ප්‍රධාන ග්‍රතයක් තමයි සුත්ත නිපාතය කරකයන් සුත්ත නිපාතය එන සූත්‍ර දේශනාවත් තමයි මේ ධනිය සූත්‍රයේ නැත ධනිය ගෝපාල සූත්‍රය ත මේ ගාතාවෙන් මේ ධනිය ගෝපාලතුමා කියනවා අද මේ විදින මැස්සෝ මදුරුවෝ දැ තැන නෑ ඇති මොකල උපක්‍රමයක් දලා මැසංග මදුරුවංග අයින් කරලලා ති මේ කාල නං ති කොයිල්ලක් පපත්තු කළ වෙ නැති. ඒ කාලති මක්කරය වගේ පත්තු කරලලා වන්න ඇතින් හමරි දැගගේ ගළන්න්න තයින් කල ති ැස්සුත් න දරුවොත් නැසි ්‍රශයක් නැති ඒකොල පේන්න නෑ න විද්ජරේ. ඊළඟට කච්චේ රූල් හතිනේ චරන්තිගාවෝ. හොඳට වැඩිච්ච තරුණ බොහොමි වල තමයි මේ වින් හැසරෙන් ති ගලට තොන තර හාරතිය නොකිසි ගැටලක් නෑ ගුට්ටිින්පි සහිුම් මාගතන් ඇති ඒගුලන්ට වැස්සයි කළ ඒගලට පශ්යක් නෑ මකද මේ සරුවට වැඩිච්ච තුණ බුහොමිවෙල මේ ගවයින් තනකනකොට එතකොට වැස්සත්ඒ ගවයින්ටත් කෙසි බාධාවක් නෑ අතචයේ පත්තේසි පවස්ස දේ ඒ නිසා වැස්ස ඔබ කැමතිනම් වහින්න කෙසේ නමුත් ඊළඟට සහන්න්නන්න ගාථාව බදුරාන් වහන්ස ඉදිරිපත් කරන ගාතාව එ ඒ සහන්න්න මෙන්න මේ අන්දමින් බද්ධහි බිසි සුසංකතා. තින්නෝ පාරගතෝ විනෙය ඕගං. අත්හෝ බිසියාන විජ්ජති, අතචේ පත්තේසි පවස්ස දේව. බද්දාහි බිසි සුසංකතා. දැ මේ බුදුරයන් වහන්සේ පහුරක් හොඳට සකස් කරලා තිබුණ හොඳට එක බැඳල අවසානයි. තින්නෝ පාරගතෝ විනෙය ෝගං ඒ පහුර පයෝගී කරගෙන, මේ ඕගයන් තරණය කළ දැම්මං එතර තමයින්නේ අත්තෝ බිසියානවිද්ජති දැන් ඒ නිසා පහුරෙන් දැන් මට ප්‍රයෝජනයක් දැනින් නෑ අවශ්‍යනෑ දැගේ පහුර මට අතචේපත්තේසි පවස්ස දේව එනිසා වැස්ස ඔබ කැමතිනම් වහින්න